तस्य भगवतो अरहतो सम्मा संबुद्धस्य नमो तस्य भगवतो अरहतो सम्मा संबुद्धस्य नमो तस्य भगवतो अरहतो सम्मा संबुद्धस्य अवधिनाटन करवा सपने अद पड़ी प्रमाद यक सिद्ध होना एक तापी तो एक प्रमाद ये मैं केंद्र पिलावट का गानी तो पटे दें अभी संबंधर विस्तर आवश्यक कराम लेकिन इस साल के लिए पार्ट में तो अवतीर्ण विम नाम यमदामक क्यों ने ओपटर में किया ने बुद्रजान महान से के बुद्धिमानी विकाश ने वेच्च इहलम सीमाव ज्ञान कियला विकोते कुत्ते का कियला तेरा ये पिली बांधे हो दावा धाने किंग तंगा मामा समारा पे पिंग तुम टे हुआ में विकार करना जाती ब्लैक कटर पासे अपे मानुष्य अतितिं बुद्धा में उन्नत स्वाप कतले बिलने साधु कार देना और दिल रुचि नाटे में विकार हुआ तभी मान दरने मनवा करना दिल की तागन बाद दे मानुष्य कोई दीन ने किया दीनी सा वो विलाती है ना वो दहामे उन्नतावन दहामे दार्शनिक कोटास පිළිබඳව දැක්ම තිබුණා නම් ඔය මොන විකාර ස්වරූපී ආවත් එක්කෙනා දැනගන්නවා මෙතන දහමක් නෙවෙයි යන්නේ වෙන මොකක් හරි කියලා. ඒක තේරුම් ගැනීමට අවශ්‍ය කරන අර මූලික ධර්ම සිද්ධාන්ත පිළිබඳව සාරාංශයක්වත් නොදැනගත්තට පස්සේ ඔය ඉතින් පුදුමයක් නෑ වන්න තිබුණොත් තමයි පුදුමේ. එතකොට අපි එන්නේ ආද ආරම්මන ප්‍රත්‍ය. ඉතින් ආරම්මන ප්‍රත්‍ය සහ ඔය ප්‍රත්‍ය 24 තියෙනවානේ ප්‍රත්‍ය හතරක් අනික් සියලුම ප්‍රත්‍යයන් ආවරණය කරන එකක් තමයි ආරම්මන ප්‍රත්‍ය. ආරම්මන ප්‍රත්‍යයි, උපනිශ්‍රය ප්‍රත්‍යයි, කර්ම ප්‍රත්‍යයි, අත්ති ප්‍රත්‍යයි. ඔය හතර ඇතුළත් වෙනවා ඉතුරු සියලු ප්‍රත්‍ය. අනේක තමයි ස්වභාවය. එතකොට එහෙම අරගෙන අපි මෙතනදී මේකේ ලොකු විග්‍රහයක් තියෙනවා ලොකු විග්‍රහයක් මෙතන තියෙනවා මේක මොකක් හරි පසල් මාතර ඇහෙන්නේ නැතුව ගියාද නෑ සයිනස් පැහැදිලි ගැටලුවක් නෑ සයිනස් හරි හරි එතකොට ආරම්මන ප්‍රත්‍ය අපි මෙහෙමයි ආරම්මන කියන වචනයෙහි තේරුම් දෙකක් තියෙනවා එකක් තමයි රමණය කරන කැමැත්ත ඇති කරනවා කියන එක දැන් අපි ඒක අරමුණු කියලාගේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියන මේ අරමුණු ටිකනේ. එතකොට මේ අරමුණු වලට කැමැත්ත තියෙනවනේ. ඇලීම පමණක් නෙවෙයි. ඇලීම වශයෙන් කැමැත්ත තියෙනවා ගැටීම වශයෙන් කැමැත්ත තියෙනවා. එහම අරමුණකට මෙහෙමනේ. එතකොට එහෙම ගත්තර පස්සේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියන මේවාට කැමැත්ත ඇති වෙනවා. ඇලීම වශයෙන් ඇති වෙනවා. ගැටීම් වශයෙන් උත් ඇති වෙනවා නොඇලීම් වශයෙන් උත් ඇති වෙනවා නොගැටීම් වශයෙන් උත් ඇති වෙනවා මේ කෙතේ නම් කෙසේ නමුත් මේ අරමුණු ගන්න කැමති ආන්නේ ඒ අර්ථයෙන් රමණය කරනවා කියන අර්ථය ඔය හයට තියෙනවා අනිත් පැත්තෙන් ගත්තොත් ආලම්බන කියන අර්ථය ගත්තට පස්සේ ඔය ආලම්බන පලකය කියලා සඳහන් ආලම්බන පලකය කියලා විනය පිටකේ හුඟක් සඳහන් වෙනවා ආලම්බන පලකය කියලා කියන්නේ හේතු වෙන ලැයල්ල කියන එකයි. හේතු වෙන උපකාරක ධර්මයක්. අන්නේ වගේ තමයි මේ චිත්තචෛතසික චක්කු විඥානාදී මේ චිත්තචෛතසික පහළ වීමට උපකාර වෙනවා රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියන අරමුණ. අන්න ඒ අර්ථයෙන් ආලම්බන කියලා කියනවා. අන්න එහෙමයි. එතකොට ඒ අර්ථ දෙකම එතන ගන්නට පුළුවන් කමක් තියෙනවා. ඉතින් එහෙමනම් ඔන්න දැන් ආලම්බන ප්‍රත්‍ය. නැත්නම් ආරම්මන ප්‍රත්‍ය. ප්‍රත්‍ය කියන එකේ තේරුම අපි තේරුවා ප්‍රත්‍ය කියලා කියන උපකාර වෙනවා කියන අර්ථය. අරමුණු වශයෙන් උපකාර වින වීම ආරම්මන ප්‍රත්‍ය. ඉච්චර. අරමුණු වශයෙන් තවත් පරමාර්ථ ධර්ම ඉපදීමට ප්‍රත්‍ය වෙන ධර්ම උපකාර වෙන ධර්ම ඒ ධර්ම උපකාර වීම ධර්ම නෙමේ ධර්ම උපකාර වීම ආරම්මන ප්‍රත්‍ය. අරමුණු නෙමේ අරමුණු වශයෙන් උපකාර වෙනවා කියන එක. ආන්න එකයි. ඒක හරි සියුම් මෙතන. අරමුණ
අරමුණ උපකාර වීම දෙකක් නේතකොට අරමුණ අරමුණ උපකාර වීම අන්න අරමුණ අරමුණ ප්‍රත්‍ය නෙමෙයි ආනිකයි අරමුණ අරමුණ ප්‍රත්‍ය නෙමෙයි අරමුණක් වශයෙන් උපකාර වෙනවා චිත්තචෛතසික ප්‍රදීමට ආනෙකට අරමුණ ප්‍රත්‍ය කියලා කියනවා අරමුණ ප්‍රත්‍ය නම් අරමුණු වශයෙන් උපකාර වීමයි කියලා මේකේ තෝරනවා අරබත් අරමුණ නෙමෙයි අරමුණු වශයෙන් උපකාර වෙනවා චිත්තචෛතසික ප්‍රදීමට ආරම්මණ නම් චිත්තචෛතසිකයන්ගේ උපදීමට පැවැත්මට උපකාර වීමයි ආලම්බන වශයෙන් උපකාර වීමයි එතකොට මේ එකෙදි දැන් අපි කොහොමද දන්නවන්නේ දැන් චිත්තචෛතසික ගන්නකොට ඒකුප්පාද නිරෝධාච ඒකාලම්බන වත්තුකා කියලා කියනවනේ එතකොට දැන් එකේ තියෙනවානේ ඒකුප්පාද ඒකාලම්බන කියලා අන්න චිත්තචෛතසික දෙකම එකටම එක විදිහටම එකම අරමුණ ගන්න කියලා අපට කියවනේ එකම අරමුණ තමයි ගන්න ඒ නිසා ඒ විදිහට ආලම්බන ප්‍රත්‍ය ඒකේ ඒකෝපාද ඒක නිරෝධ ඒකාලම්බන අර තුනේ ලක්ෂණය තමයි මෙතන ආලම්බන ප්‍රත්‍ය වශයෙන් සම්බන්ධ වෙන්නේ ආලම්බන ප්‍රත්‍ය වශයෙන් සම්බන්ධ වෙන්නේ එතකොට ඒක ඇතුළ චිත්තචෛතසික ඉපදීමටත් පැවැත්මටත් උපකාරයි එයි චිත්තචෛතසික අර අරමුණු කරනවා ආලම්බන ප්‍රත්‍යයෙන් ප්‍රත්‍යයනවා ඒ වගේම අපි දන්නවා කොහොමත්ම චිත්තචෛතසික වල ආයු කාලය රූප වලට සාපේක්ෂව හරි අඩුයිනේ කාය විඤ්ඤාති වාචී විඤ්ඤාති රූප දෙකට හැරෙන්නට එතකොට ඒ විදිහට ප්‍රත්‍යන පැවැත්මටත් ප්‍රත්‍යයන කාය විඤ්ඤාති වාචී විඤ්ඤාති රූප දෙකට තමයි නාමයේ චිත්තක්ෂණ වලට සමාන ආයු කාලයක් පවතින්නේ මේ විදිහට ගත්තාට පස්සේ ඔන්නෝයි ආරම්මන ප්‍රත්‍ය කියලා කියන්නේ. උපමාවක් දෙනවා දෝහල පුරුෂයෙකුට හැරමිටි ආදියක් අල්ලගන්නේ නැතුව නැගී සිටින්නට බෑනේ. අන්න ඒ වගේ කියන. එතකොට දැන් චිත්තචෛත ඒක උපමාවක් හැබැයි ඈ. චිත්තචෛසික වලට අරමුණක් නැතුව නැගී සිටින්න බෑ කියලා චිත්තචෛසික ඉපදිලා අරමුණක් නැහැ ඒ නිසා නැති එහෙම එකක් නෑ. අනේක ඇතන දින කාරණේ චිත්තචෛතසික දැන් මිනිස්සෙක් අපි ලෙඩෙක් ඉන්නවා කිව්වොත් ඒ මනුස්සයා නැගිට ගන්නට බෑ හැරමිටක් දෙන්න. හැබැයි මිනිස්සයා ඉන්නවා හැරමිටක් නැති නිසා නැගිට ගන්නට බෑ. එහෙම උපමාවයි උපමේයයි කියන එක මේ උපමා උපමේය ගැළපීම මේ 100%ක් ඒකම නෙමෙයිනේ. ඒක නම් ඉතින් ඒ උපමාවක් නෙවෙයි ඒකමයි. අන්න එහෙමනේ. නේද? එහෙන ඒකේ තියෙන සියලු අවයව ගැළපෙනවා නම් උපමේයටත් එනයිති ඒක නෙවෙයි නම් ඒ ඒකම වස්තුව තමයි. ආන්න ඒ වගේ මෙතනදී ඒ චිත්තචෛසික ඉපදීමට ආධාරයි ඒක ඉතින් අර උපමාවක් වශයෙන් ගත්ත චිත්තචෛසික වලට නොමැතිවම බෑ එතකොට ආරම්භ ඒ අර්ථයෙන් ගත්තා ඒ නිසා අර දුර්වල පුරුෂයෙකුට නැගී සිටින්නට බෑ හැරමිටි ආදී කෙලිලා මිසක ආන්න ඒ වගේ කියලා ගත්තා හරි උපමාවයි උපමේයයි උපමේයයි දෙකම 100%ක් ගලපලා ගන්න යන්නට එපා ඒක ප්‍රධාන කාරණේ පමණයි ගන්න ප්‍රධාන කාරණේ චිත්තචෛතසික වලට පැවැත්මට අනිවාර්යෙන් අවශ්‍යයි අරමුණු. ආනේ විදිහට ගන්න. අපි ඔබට කොතෙකුත් කියලා දීලා තිනවනේ උපමාවක් කියනකොට මූණ හඳ වගේ කීවට මේ හඳේ 9ක් තියෙනවා, ඇස් දෙකක් තියෙනවා, කටක් තියෙනවා. ඒතකොට එතනින් අදහස් කරන්නේ ඒ යම් කෙසේ කෙනෙකුගේ මූණ හරි ප්‍රභාවක් නම් ප්‍රභාෂරණ මූණ සඳ වගේ කියලා කියන සිසිවන වුණ ඉඟ සුගගත හැකි මිටිනේ කලෝ සැලරි නිසන්දේශ එහෙම සඳහන් වෙන්නේ. සිසිවන වුණ මූණ හඳ වගේ කියලා. ඒ නිසා ඒ වගේ තමයි මෙතනත් ගන්න. හරි. ඒතර චිත්තචෛතසික වල සියුම් ස්වභාවය හරි වෙනස් වෙනවා. ඒකට අර උපමාවක් දෙනවා දුර්වල උපමාවක් හරි අපට තේරුම් ගැනීම පහසු දෙසා. හැබැයි තින් එහෙම කියලා උපමාවක් දුන්නා කියලා උපමාවේ තියෙන සියලු අවයව උපමේයයට සම්බන්ධ කරන්න යන්න එපා. ප්‍රධාන එකක් පමණයි සම්බන්ධ කරන්නට කියන්නේ. ප්‍රධාන එක සලකලා තමයි කියන්නේ. හරි. අන්න ඒකයි කියලා දුර්වල පුරුෂයා චිත්තචෛතසික හැරමිටිය ආලම්බ මේ එකයි කියන්නේ ඒ විදිහට තමයි ගන්න. දේ රූපාදී අරමුණු ඉල්ලා තමයි නැගී සිටින්නේ. රූපාදී අරමුණේ එල්ලීලා තමයි නැගිස්නේ. එසේ චිත්තචෛතසික ඉපිද එල්බ සිටින අරමුණු කරගෙන සිටින අරමුණු හයක් තියෙනවා. ඒ ටිකට තමයි රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියලා කියන මේවා අපි කොතෙකුත් කතා කළා.
මේ රෝපාදී හය චිත්ත චෛතසිකයන්ගේ චිත්ත චෛතසිකයන්ගේ ඉපදීමට සහ පැවැත්මට නොබින්දී පැවැත්මට උපකාර වෙනවා. ආනේ නිසා ආරම්මණ නැත්නම් ආලම්බන කියලා කියනවා. රෝපාදී කවර කවර සිත්වලට රෝපාදී කවර රෝපාදී රෝපාදී රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියන මේවා කවර කවර චිත්ත චෛතසික වලට අරමුණු වෙනවද කියන එක තුන්වෙනි චිත්ත පාදයේ දැක්කුවා කියලා කියනවා. ආරම්මන ප්‍රත්‍යයේදී අපට කොතෙකුත් කියවන්නේ ඒ චක්ෂුව මුල් කරගෙන පහළ වෙන සිත් කීව අපට චක්ෂුව මුල් කරගෙන රූපය ආලම්බන කරගෙන සිත් 46ක් ආදී වශයෙන් අපට කීව ඇතන ලොකු විග්‍රහයක් ඒකමතක නම් එතනින් බලා ගන්නට ඕනේ. බලන්න මෙතෙන් දැනකොට ඔන්න පဋාහනේ එන ක්‍රමය විස්තර කරනවා. ආරම්මන පච්චයෝති අර කියන ආකාරයට ආරම්මන නෙමෙයි අරමුණු වශයෙන් උපකාර වෙනවා කියන ශක්තිය කුමක්ද? ආන් එහෙමයි කියන්නේ. අරමුණක් වශයෙන් උපකාර වෙනවා කියන ශක්තිය කියන්නේ කුමක්ද? ඔන්න තෝරනවා. රූපායතනං චක්කු විඤ්ඤාණ ධාතුයා තං සංපේතකානං ධම්මානං ආරම්මන පච්චේන පච්චය. ඒතර රූපායතනය කියන වර්ණ රූපය මොකේක වුණත් පාට කුමක වුණත් පාට තමයි මෙතන රූපායතනය කියලා කියන්නේ. කුමක වුණත් පාට මොකේක වුණත් පාට එතකොට රූපායතන කියන එක විස්තර කරන්න. එතකොට අපිට සීමා කරන්න බෑ පාට නේද? අපට ඔක ධම්මසංගණි ප්‍රකරණයේදීත් ඔක ලොකුවට විස්තර කරගෙන ආවනේ. ඒ විදිහට රූපායතනේ චක්කු විඥාන ධාතුවට කියනකොට සිත් දෙකයි. චක්කු විඥාන සිත් දෙකට තත්තං සම්පයුත්තකානං ධම්මානං ඒ සමග එකට වැඩ කරන චෛතසික ගතොත් කියද? හතයි. ආනේව නිර්වල මතක තියාගන්න. සර්වචිත්ත සාධාරණ හත පමණනේ. තන් සම්පේතකානංච ධම්මානං ආරම්මන පච්චින පච්චති උකපි උභා සූත්‍ර පිටකේ යන කොටත් කියන චක්කුංච පටිච්ච රූපේ චුප්පජිත චක්කු විඥාන නේද? ඒ චක්කු විඥාන සිත් තින්නං සංගති පස්සෝ ති පස්සේ පමණක පස්ස වේදනා සංඥා චේතනා ඒකාග්‍රතා ජීවිතේ ඉදිරි මනිස්කාර. ඒ කියන්නේ හතම තමයි මෙතන ගන්න අර විදිහට තන් සම්පේතකානංච ධම්මානං කියලා කියන. ඒ සිත් සමග සම්ප්‍රයුක්ත වෙන ධර්ම වලටත් උපකාරයි. සද්දායතනේ සෝත විඥාන ධාතුවට ඒක කියන්න දෙයක් නැහැ නේද? එතකොට නේද? ඒ වගේ අර සමහර තැනක අර ටීකාවල එහෙම සඳහන් වෙලා තියෙන රූපායතනය චක්ෂු ප්‍රසාදේ වදින්නට ආලෝකය අවශ්‍යයි. ඒ ආදී වශයෙන් කාරණා කීපයක් තියෙනවා. අපි ඒකට ලොකුවට බැස ගැනීමට බලාපොරොත්තු වෙන්නේ අනේ ආකාර. සද්දායතනේ ගන්නකොට ආකාශ රූපේ ප්‍රධානයි කියලා ඉඩසක් අවශ්‍යයි. ආකාශ රූපේ හිදසක් අවශ්‍යයි නැත්නම් සද්දය සම්ප්‍රේෂණය වෙන්නේ නැහෙනේ අන්න ඒකයි. ඒක සෝත විඥාන ධාතුවටත් ඒ සමගත් වැඩ කරන චෛතසික හතයිනේ. ඒ හතට අරමුණක් වශයෙන් උපකාර වෙනවා. ගන්ධායතනයේ ගත්තොත් ඒත් ඒවයි ඝන විඥාන ධාතුවටයි ඒකේ ඒසිටි වැඩ කරන චෛතසික හතටයි. රසායතනයේ ගන්නකොට ජීවා විඥාන ධාතුවටයි ජීවා විඥාන ධාතුව කියනකොට මතක තියන ප්‍රසිත් දෙකක් එතකොට නේද? කුසල විපාක අකුසල විපාක වශයෙන් ඒ සමග වැඩ කර චෛතසික හතටත් අරමුණක් වශයෙන් උපකාර කරනවා. පොට්ටම්බායතනෙ පඨවි තේජෝ වායු වලටත් අර විදියටම පොට්ටම්බාරම්මණය උපකාර වෙනවා චෛතසික හතයි. ඊළඟට රූපායතනයේ සද්දායතනයේ ගන්ධායතනයේ රසායතනයේ පොට්ටම්බායතන අන්න බලන්න. රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන මේ පහම උපකාර වෙනවානේ මනෝධාතුවට. මනෝධාතුවට නේද? මනෝධාතුවට උපකාර වෙන මනෝධාතුව කියනකොට පංචද්වාරාවරජනය චක්කු විඥාන සෝත විඥාන ගාහන විඥාන ජීවා විඥාන කාය විඥාන කියන චිත්ත වීති ක්‍රමේදී ඒ හැම විඥානයකට මුලින් පහළ වෙනවානේ පංචද්වාරාවරජනය. ඊළඟට ඒ හැම විඥානයකටම චක්කු සෝත ගාන ජීවා කාය කියන විඥානවලට පසුව පහළ වෙනවනේ සම්පටිච්චන දෙකේක. ආන්න එක තමයි කිව්ව. එතකොට ඒ සිත් තුනට මොකක්ද අරමුණු? ඔයකේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ප්‍රිය වේවා අප්‍රිය වේවා. රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ප්‍රිය වේවා අප්‍රිය වේවා ඒ පහ තමයි අරමුණු වෙන්නේ. ආන්න එකයි කිව්ව. ඒ පහ පහළ වෙනට එතකොට රූපේ මුල කරගෙනත් පංචාද්වාර වර්ජනේ පහළ වෙනවා. ශබ්දය මුල් කරගෙනත් ගන්ධය රසය ස්පර්ශය
චක්කු සෝත ගාන කිව්වා කාය කියන විඥාන වලට මුලින් පහළ වෙනවා ඒ පංචද්වාරවයි ඊළඟට ඊට පස්සේ අපි දන්නවානේ ඒ චක්කු විඥාන සිතට පස්සේ පහළ වෙන්නේ සම්පටිච්චනි සෝත විඥාන සිතට පස්සේ පහළ වෙන්නේ සම්පටිච්චනි ගාන විඥාන ජීවා විඥාන කාය විඥාන කියන මේ හැම එකකටම පස්ව පහළ වෙන්නේ පංච මේ සම්පටිච්චන සිත සම්පටිච්චන සිත දෙකත් මනෝ ධාතුනේ ආන්නේ එක තමයි කියේ එතකොට චක්කු සෝත ගාන ජීවා කාය වලින් ගන්න මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ පහම අරමුණු වෙනවා ඔය කියන පංචද්වාර වර්ජනයට සම්පටිච්චන දෙකට එතකොට එතන තියන්නේ අර ඒ සිත්වලට එතකොට ඔය පහම අරමුණුනේ චක්කු විඥාන සිතට රූපාරම්මණය පමණයි සෝත විඥාන සිතට සද්දාරම්මණය පමණයි මොකද ඒ විදිහට ඒ විඥාන දෙකට දෙකට එන්නේ ඒක අරමුණයි හැබැයි පංචද්වාර වර්ජනයටයි සම්පටිච්චන දෙකටයි මේ අරෝ පහම අරමුණ අරමුණු පහම ඒක තමයි අර කියලා දුන්නේ ඉතින් ඒක ඇඳලා අවශ්‍ය කරනවා නම් අපි ඒක ඊළඟ දවසේ කරන්නම් අතක් මේ පොඩක් වැඩ කටයුතු ටිකක් වැඩිපුරත් එක තියෙද්දි මේකට සම්බන්ධ වුණේ ඒ නිසා අපි ඊළඟ දවසේ ඒක ඇඳලා තෝරනම් පෙන්නන්න පුළුවන්කමකුත් තියෙනවා හරි රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන මේ පහම එතකොට මනෝ ධාතුවට කියලා කිව්වේ මනෝ ධාතුව කියලා කියන්නේ අර සිත් තුනම එතකොට මොකද මනෝ ධාතුව කියලා කියන්නේ තන් සම්පේටකානංච ධම්මාන ඒ සමග වැඩ කරන චෛතසික 12ක් 12ක් කෝ 11ක් කෝ තියෙනවනේ අන්නේ ඒකේ වීරිය නම් කොහොමත්ම අඩු වෙනවා ඒ වගේ ඒ HHAA කියන සම්පටිච්ඡන සහ මනෝ පංචද්වාර වාජනයේ කියන මේ සිත්වල පහළ වෙන චෛතසික පහළ වීමට මේ අරමුණු පහම සුදුසු විදියට එකපාර නෙවෙයි සුදුසු විදියට ඒ අවස්ථාවට අනුකූලව ගන්න අරමුණට අනුකූලව ඒ සිත් පහළ වීමට ආධාරයි ඒකයි එතන තාරම්මන පච්චින පච්චෝ කියලා කියේ. එතකොට ඒවා රූපායතන සද්දායතන ගන්ධායතන රසායතන පොට්ටබ්බායතන මනෝ ධාතුය මනෝ ධාතුවට කියන මේ සිත් තුනට ඒ වගේම තන් සම්පේටකාණං ධම්මාණං මේ මනෝ ධාතුව කියන සිත් තුන සමග සම්ප්‍රයුක්ත වෙන ධම්මාණ චෛතසික ධර්ම වලට ආරම්මණ පච්චින පච්චෝ ආරම්මණ වශයෙන් උපකාර වෙන ආරම්මණ වශයෙන් උපකාර වීම වශයෙන් උපකාර වෙන. එතකොට දැන් මේ තැන් වල එක තැනකවත් නිකන් සැකයක් කුකුසක් අප්‍රකට තැන තියාගන්නට එපා. අර මුල් ටික මම ඉතින් රූපායතනේ සද්දායතනේ ගන්ධායතනේ රසායතනේ පොට්ටබ්බායතනේ දිගටම කිව්වේ නැහැ. දිගටම කිව්වේ නැහැ මොකද අර දෙකක් විස්තර කරා ඊට පස්සේ ඒ ගන්ධ රස ස්පර්ශ කියන ඒකේ පමණ වෙනස තිබුණේ එම නිසා අර මේ ටික පහම අරගෙන විස්තර කළේ ඒකයි රූපායතනේ සද්දායතනේ ගන්ධායතනේ රසායතනේ පොට්ටබ්බායතනේ මනෝ ධාතුව කියන ඒ සිත් තුනට පංචද්වාර වර්ජිනේ සම්පටිච්චන දෙකයි කියන මනෝ ධාතුව කියන ඒ සිත් තුනට තන් සම්පේටකානන්ත ධම්මානං ඒ සිත් තුන සමග සම්ප්‍රයුක්ත වෙන චෛතසික ධර්මයන්ට ආරම්මණ පච්චේන පච්චෝ අරමුණක් වශයෙන් උපකාර වීම කියන උපකාර වීම එතන තියෙනවා. ඊළඟ එක බලන්න සබ්බේ ධම්මා මනෝවිඥාන ධාතුය තන් සම්පේටකානන්ත ධම්මානං ආරම්මණ පච්චේන පච්චෝ. ඒ සබ්බේ ධම්මා කියලා කියන සියලු ධර්ම. සියලු ධර්ම. ඒ කියන්නේ සිත 89යි, චෛසික 52යි, 28 රූපයයි, නිර්වාණය ප්‍රඥප්තියත් ගත්තයි. සියලු ධර්ම මනෝවිඥාන ධාතුව මොකද? මනෝවිඥාන ධාතුව කියලා කියන්නේ සිත 76ක සමූහයක්. මනෝවිඥාන ධාතුව කියලා කියන්නේ සිත 76ක සංචිතයක් සමූහයක්. එතකොට ඒ සිත් ටික පොදුවේ ගත්තට පස්සේ ඒ සිත් 76න් එක එක ගත්තොත් මේ සියලු ධර්ම අරමුණු කරනවා කෙනෙක් නෙමෙයි අදහස් කරන්නේ. අපි මෙහෙම ගත්තොත් ඔක්කොම අරමුණු කරන්න පුළුවන් සිත් තියෙනවනේ මොනවද? ලෞතර බුදුරජාණන් වහන්සේට වැඩ කරන සෝමනස් සහගත ඥාන සම්ප්‍රයුක්ත සංස්කාරික සිතයි සෝමනස් සහගත ඥාන සම්ප්‍රයුක්ත සසංකාරික සිතයි උපේක්ඛා සහගත ඥාන සම්ප්‍රයුක්ත අසංකාරික සිතයි උපේක්ඛා සහගත ඥාන සම්ප්‍රයුක්ත සසංකාරික සිතයි කියන මේ ක්‍රියාසිත හතරට සියල්ල අරමුණු කරන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේගේ සර්වඥතා ඥානයේ වශයෙන් වැඩ කරන්නේ toy සිත් හතරෙන් එකක්ම තමයි උට. එතකොට ඒකයි උට ඒ ටික ඇතුළත් වෙන්නේ කොහකටද? මනෝ විඥාන ධාතුව කියලා සිත් 76. අනිත්‍යව ගන්නකොට වෙනස්කම් තියෙනවා. නේද? දැන් අපි ගන්න ලෝකෝත්තර සිත ගන්නකොට උතුරා බුදුරජාණන් වහන්සේට වැඩ කරන
අරහත් මාර්ගඥානය කියලට. අරහත් මාර්ගඥානය සර්වඥතාඥානෙනි. ශ්‍රාවකයෙකුට අරහත් මාර්ගඥානය කියනවා, ආශ්‍රවක්ෂේ ඥානය කියනවා, ලෞතර බුදුරජාණන් වහන්සේ සර්වඥතාඥානය කියලා තෙන් හඳුන්වනවා මේක. හැබැයි ඒ ඥානයට අරමුණු කරන නිවන් විතරනේ. බුදුරජාණන් වහන්සේ කියුණා සෝවාන් සකෘදාගාමි අනාගාමි අරහත් මාර්ග සිත් හතරටත්, සෝවාන් සකෘදාගාමි අනාගාමි අරහත් කියන ඵල සිත් හතරටත් අරමුණු වෙන්නේ නිවන පමණයි. ලෝකෝත්තර සිත් අටට අරමුණු කරන්න පුළුවන්නේ නිවන පමණයි. තව මාර්ගඵලලාභියෙකුගේ හිතක් දැකීම වුණත් සිද්ධ වෙන්නේ කාමාවචර සිත් වලින් නේද? යට මාර්ගඵලලාභියෙක් අපි ගත්තොත් එහෙම අභිඥාසිත ගත්තොත් රූපාවචර චතුර්ථ ධ්‍යාන සම්ප්‍රයුක්ත වෙලා ඒස්තේ කොමත් අරමුණු කරනවා. ඊට පස්සේ යට මාර්ගඵලලාභියෙක් නම් සෝමනස්සාගත ඥාන සම්ප්‍රයුක්ත ආදී ඒ හතරෙන් තමයි අභිඥාසිතට පස්සේ ඒ අරමුණු කිරීම සිද්ධ කරන්නේ. ඊළඟට රහතන් වහන්සේ නම් ඒ ඥාන සම්ප්‍රයුක්ත ක්‍රියා සිද්ධාන්තය. අන්නේමනේ ආන්නේ. එතකොට ඒ නිසා ඒකයි සබ්බේ ධම්මා මනෝ විඥාන ධාතු යතං සම්ප්‍රයුක්ත කනජිතං. එතකොට මේක චිත්ත චෛතසික රූප නිර්වාණ ප්‍රඥප්ති මේ විශ්වයම විශ්වය කොටස් කිරීමක් මෙතන තියෙන්නේ. චිත්ත චෛතසික රූප නිර්වාණ කියලා මේ විශ්වයම පරමාර්ථ වශයෙන් ගත්තට පස්සේ විශ්වයම යම් යම් දේ හඳුන්වීමට ගන්නා වූ ප්‍රඥප්ති මේ සියල්ලම මනෝවිඥාන ධාතු යතන් සම්ප්‍රයුක්ත කානච ධම්මන. ඒ සිත් 76 සමූහයක් වශයෙන් ගත්තට පස්සේ ඒ 76 අරගෙන ඒකට අරමුණු වෙනවා කියලා කියනවා. හැබැයි 76 තියෙන ඔක්කොටම වෙන් වෙන වශයෙන් සියල්ල අරමුණු වෙනවා කියන එක නෙමෙයි එතනින් අදහස් කරන්නේ. අපි කියවොත් එම 10 දිනක් යනවා කියනකොට එක්කෙනෙක් දොස්තර මහත්තයෙකුත් යනවා, ඉංජිනේරු මහත්තයෙකුත් යනවා, කම්කරුවෙකුත් යනවා, අඩු භාෂුණක් කෙනෙකුත් යනවා, මේසෙන් භාෂුණක් කෙනෙකුත් යනවා. දැන් කට්ටියක්ම යනවා කියනවා. දැන් අපිට අපට කියන්න පුළුවන් ඕනනම් මේ එතන ඔක්කොම ගෙදර වැඩ ටික අර අලුතෙන් හදන ගෙදර වැඩ ටික ඔක්කොම කරගන්න පුළුවන් කට්ටිය ඉන්නවා. ලෙඩක් දුකක් හැදුනොත් ඒවට බලන්න කියන කට්ටියක් තියෙනවා, උපදෙස් දෙන්න කට්ටියක් තියෙනවා, දොරවල් හැමදේම හදන්න එතන ඒ කාණ්ඩෙට ඔක්කොම පුළුවන්. හැබැයි ඒ කාණ්ඩෙට ඔක්කොම පුළුවන් කියලා කියන්නේ ඒ කාණ්ඩ එක එක්කෙනා ගත්තොත් ඔක්කොම පුළුවන් කියන එක නෙමෙයි. ඒ සංචිතයට ඒ සමූහයට පුළුවන් ඒ සියලු කටයුතු කරා. ආන්නේ. එතකොට මෙතනත් මේ සිත් 76 ගත්තට පස්සේ මේ සිත් 76ටම සියලු ධර්ම අරමුණු වෙනවා කියන එක නෙමෙයි කියන්නේ. හැබැයි සිත් 76 අතුලේ අතර තියෙන මේ සිත් සමූහය තුලින් සියල්ල ඒ සුදුසු විදිහට අරමුණු කරන්නත් පුළුවන්. හැබැයි අර ලෞතර බුදුරජාන් මහසාර වැඩ කරන අර කියන ඥාන සම්ප්‍රයුක්ත ක්‍රියා කාමාවචර ප්‍රියසිත හතර සියල්ල අරමුණු කෙරේ. හරියට අර වාගේ පිරිසක යනකොට සමහර කෙනෙක් ඉන්නවනේ. එයාට ඉදි කිරීමක් පුළුවන්, උපදෙස් දෙන්නත් පුළුවන්, හදිස්සියේ පිටක් හේතක් දෙන්නත් පුළුවන්, කොන්ක්‍රීට් අනන්දත් පුළුවන්, ඔක්කොම පුළුවන් එක්කිනක සමට ඉන්නවනේ. හැමදේම පුළුවන් එයාට. අන්න ඒ වගේ තමයි. සාන්නෙම උපමාවකට සම්බන්ධ කරලා ගත්තට පස්සේ හරියට ඉතින් ඊළඟට කියනවා ඔන්න විශේෂයක් කරලා කියනවා යයන් ධම්මං ආරභ යේ ධම්මා උපජ්ජಂತಿ චිත්තචේතසිකා ධම්මා තේතේ ධම්මා තේසං තේසං ධම්මාන ආරම්මන පච්චින පච්චර කියපු ටිකම තමයි මේ විශේෂ විග්‍රහයක්. ඒ කියන්නේ යයන් ධම්මං ආරභ අපි කියනවා යම් යම් ධර්මේ රෝපාරම්මණය කියලා. යේ ධම්මා උපජ්ජಂತಿ ඒ කියන්නේ චක්කු විඥාන සිද්දකයි ඒක වැඩ කරන චෛතසිකයි. තේතේ ධම්මා ඒ කියන රූපාරම්මණය කියන ධර්මයේ තේසන්තේසන් ධම්මා ඒ චක්කුඥාන සිද්දකයි ඒක වැඩ කරන චෛතසික හතයි ආරම්මන පච්ච. එතකොට අර එතනදී කියුවේ අර තව පැහැදිලි කිරීම. අමුතු විග්‍රහයක් නෙමෙයි. යම් යම් අරමුණක් මුළු කරගෙන යම් යම් චිත්තචෛතසික උපදිනවනම් ඒ චිත්තචෛතසික උපදීමට ඒ අරමුණු වෙච්ච ධර්ම උපකාරයි. තර අපි ශීරස හතකට විස්තර කරගෙන ආපු ටික තමයි මෙතන කිව්ව අමුතු දෙයක් නෙවෙයි මෙතන කිව්වේ. අමුතු දෙයක් නෙවෙයි. දැන් අර විදිහට ගත්තොත් යයන් ධම්මං ආරබ්බයේ යේ ධම්මං. එතකොට රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ යයන් ධම්මං ආරබ්බ. ඒ පහ ආරම්භ කරගෙන මේ අපි කියමුකෝ පංචද්වාර වර්ජනයයි සම්පටිච්ඡනයි කියන සිත් තුන උපදිනවා. යේ ධම්මා උපජ්ජත තේතේ ධම්ම රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියපු ධර්ම තේසන් තේසන් ධම්ම පංචද්වාර වර්ජනයයි සම්පටිච්ඡන දෙකයි ඒක වැඩ කරන චෛතසික ටිකයි ඉපදීමට
තේසං තේසං ධම්මානං ඒ ඒ ධර්මතාවන්ට ආරම්මන පච්චින් පච්ච පැහැදිලි. එතකොට මේ සමහර විටින් කියනවා මේ ඉස්සර උගන්නකොට ඔය තරම් සරල කරලා තේරුවේ නැහැ, දැන් ගාක් සරල කරලා තෝරනවා කියලා. ඔව් ඉතින් එහෙම තමයි. ඒකට හේතුවක් අපි කැමති සුළු වේලාවකින් ලොකු කොටසක් ඔබට දෙන්න. තවත් ඒක එක කාරණයක්. අනික පස්සේ කල්පනා වෙනවා අපි උගන්ලා ප්‍රවීණයට ප්‍රවීණත්වයට යනකොට මේ මට්ටමට අල්ලා ගන්න බැරනම් ටිකක් හරි අල්ලා ගන්න වැඩිපුර උදව් කරන්නට ඕනේනි කියලා. ඒ නිසා මම කියනවා. දැන් මේ හැම තැනදීම කරන්නේ ජීවිතය විස්තර කරන. අපේ ජීවිතය විස්තර කරන එක නෙමෙයි කරන්නේ. එතකොට මොකද්ද? නේද? මේ අපේ ජීවිතය පිළිබඳ විස්තර කිරීමක් තමයි කරන්නේ. වෙන මොකක් වන්නු විස්තර කරන්නේ. අන්නේ මතකයේ තිබුණොත් අපි මේ ජීවිතය අධ්‍යයනය කරනවා. ජීවිතය ඉගෙන ගන්නවා. ටික ටික ඉස්සරහට ඉගෙන ගන්නවා කියලා හිතාගෙන යනවා. විශයක් කියලා ගත්තොත් ඒක හරියන්නේ එතකොට ඒකේ පසුබහින්ද තියෙන අවස්ථා වැඩි. විශයක් කියලා ශීර්ෂයෙන් ගියාම පසු මොකද මේවා කර රස හම්බෙන එක කටක්වත් නේද? කාන් එක ඊතර කාරණේ. ඔය ටික තමයි. ඉතින් මේකේ ඔය පාලි පාඨ ටික තමයි පල්ලෙම විස්තර කරලා තියෙන්නේ. හරි, ඒ උඩින් විස්තර කරගෙන ආව පාලි පාඩම් ටික තමයි පාලි පාඨ ටික තමයි පල්ලෙම විස්තර කරලා තියෙන්නේ. දැන් බලන්න අපි මෙතනදී යනවා වැදගත් කොටස නේද? ඒ දැන් අපි අර විස්තර කරගෙන ආපු එකේ තවත් වෙලුමක් විදියට, තවත් පියවරක් විදියට තමයි අවසාන කොටස වෙන්නේ. අන්තර මේකේ සිංහල ටික මම කියන්න ඕනේ නෑනේ, සිංහල ටික තමයි මම අර විස්තර කරගෙන ආවේ. ඉතින් ඔබට නැවත වතාවක් ඒක රූප ආයතනයේ චක්කු විඤ්ඤාණ සිද්දේකට සහ තත් සංප්‍රයුක්ත චෛතසිකයන්ටද, ශබ්ද ආයතනයේ සෝත විඤ්ඤාණ සිද්දේකට සහ තත් සංප්‍රයුක්ත චෛතසිකයන්ටද, ගන්ධ ආයතනයේ ඝාන විඤ්ඤාණ සිද්දේකට සහ තත් සංප්‍රයුක්ත චෛතසිකයන්ටද, ජීවා විඤ්ඤාණයේ රස ආයතනයේ ජීවා විඤ්ඤාණයේ සහ ඒ සමගියද චෛතසිකයන්ටද නේද? පොට්ටම්බ ආයතනයේ කාය විඥානීය සිද්දකට සාහි සම්මුතියේදී චෛතසික හතට, රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන මේ පහ පංචන්ද්වාර වර්ජිනේට සම්පටිච්ඡන දෙකටත් කියන ඒ සිත් තුනට අනෝ ධාතුවට උපකාර වෙනවා. ඊළඟට සියලු ධර්ම මනෝවිඥාන ධාතුව කියන මේ සිත් වලට සහ ඒක වැඩ කර චෛතසික. එතකොට චෛතසික කීයක් අපට ගන්න පුළුවන්ද? චෛතසික 52ම ගත්තා. මනෝවිඥාන ධාතුව ගන්නකොට චෛතසික 52ම ගත්තා. ඒකේ 52ම අරගෙන ඒ සිත් 76ටත් ඒ චෛතසික 52ටත් ඉපදීමට උපකාර වෙනවා, ප්‍රවැත්මට උපකාර වෙනවා සියලු ධර්ම. සියලු ධර්ම අන්තිමට වෙන් කරලා දැක්ව යම් යම් ධර්මයක් අරමුණු කරගෙන යම් යම් අරමුණක් මුල් කරගෙන චිත්ත චෛතසික උපදිනවා නම් ඒ චිත්ත චෛතසික ඉපදීමට ඒ ඒ ආරම්මණය ප්‍රත්‍ය වෙනවා කියලා. ප්‍රත්‍ය වෙනවා කියලා. පටිච්ච සමුප්පාදෙහිලා මේක සම්බන්ධ කරලා හොඳ පෙන්නන්න දෙනවා. දැන් මේ එකත් හොඳට කියලා දෙනවා. අනේ තේරුන්නේ කියනනම් ඒකම පුළුවන් තරම් තෝරලා දෙන්න. අවිද්‍යාව සංස්කාරයන්ට ආරම්මණක් ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා කියලා විස්තර කරනවා. ඔන්න විස්තර කරනවා. එහි අවිද්‍යාව කාමාවචර පුඤ්ඤාපි සංකාරයන්ට ප්‍රත්‍යවන්නේ. පුඤ්ඤාපි සංකාර කියනකොට කාමාවචර කුසල චේතන 8යි, රූපාවචර කුසල සිත්වල චේතන 8යි, චේතන 5යි නේද? ප්‍රථම, ද්විතීය, තෘතීය, චතුර්ථ, පංචම කියන රූපාවචර ධ්‍යාන කුසල චේතන 5ට උපකාර වෙනවා. මෙතන චේතනාව විතරක් ගත්තා. මොකද සංඛාර කියලා කියන්නේ චේතනාම නිසා. සංඛාර කියන්නේ චේතනාම නිසා. එහි අවිද්‍යාව කාමාවචර පුඤ්ඤාපි සංස්කාරයට ප්‍රත්‍ය වෙන්නේ අවිද්‍යාව කයවය වශයෙන් සම්මර්ෂණය කරනවා. විපස්සනා භාවනා වඩන යෝගාවචරයාට විපස්සනාවට නොගන්නේ කොහොමද? ප්‍රඥාප්තිය කොහොමත්ම ගන්නෙ නෑ. ප්‍රඥාප්තිය විනාශ වෙන්නේ නැති නිසා නිවන කොහොමත්ම ගන්නෙ නෑ. නිවගේ නිවනේ උත්පාදිත භංග නැති නිසා ඊළඟට ලෝකෝත්තර සිත් 8යි චෛසික 36යි ගන්නෙත් නෑනේ. මොකද පලාභාවතෝ, ඒකේ අමුතේ ප්‍රතිඵලයක් නෑ. ඒක මෙනෙහි කිරීම. මොකද මාර්ගඵල ලැබු කෙනෙක්නේ. තවත් අර්ථයක් තියෙනවා. මොකද්ද? අවිෂයතෝ. දැන් පෘතුජන කෙනෙක් නේ ගොඩක් විපස්සනා කරන්නේ. එතකොට ඒකේට විෂය වෙන්නේ ලෝකෝත්තර ධර්ම. මාර්ග හතරයි, ඵල හතරයි, චෛසික 36යි විෂය වෙන්නේ නැහැ පෘතුජනෙකට. ආන්නේ නිසා ඒක කරන්නේ නැහැ.
අනික අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලක්ෂණ තුන තියෙනතත් ඕනනේ. එතකොට මාර්ග සිත් අතරයි ඵල සිත් අතරයි තත් සම්ප්‍රයුක්ත චෛසික 36 කියනකොට අනිත්‍ය තිබුණාට දුක්ඛ නැහැනේ. නේද? අනිත්‍ය අනාත්ම තියන දුක්ඛ ලක්ෂණේ නැහැනේ. කොට ඒ ලක්ෂණ අතරින් ගත්තට පස්සෙත් ඒක වෙනසක් තියෙනවා. පලාභාවතු එක ප්‍රතිඵලයක් නැති තුන අනිත්‍ය එක අවිසයත්ත. මාර්ගඵල නොලැබුව කෙනෙකුට විශේෂ වෙන්නේ නැහැ එතකොට. ඒ කාරණා දෙක නිසා තමයි එලෝකෝත්තර ධර්ම සිත සිතටයි චෛසික 36 විදර්ශනාවට ගන්නෙ නැත්තේ. අනිත් ඕනම දෙයක් ගන්න පුළුවන්. ඉතින් අනිත් ඕනම දෙයක් ගන්නකොට මොහ චෛතසිකයත් අනිත් ඕනම දෙයට අතුලත් නේතකොට. නේද? සිත 80ම විපස්සනාවට ගන්නට පුළුවන්. 81ම සිත 81ම විපස්සනාවට ගන්නට පුළුවන්. ඒ සිත් වලට කර චෛතසික 52ම විපස්සනාවට ගන්නට පුළුවන්. රූප 28ම විපස්සනාවට ගන්න පුළුවන්. ඒතකොට චෛතසික 52ම ගන්නවා නම් මෝහයත් එක්ක තියෙනෝනේ. එතකොට අරමුණක් වශයෙන් උපකාර වෙනවා. අපි කෙමුක යම් කිසි කෙනෙක් විපස්සනා භාවනාව කරනවා. ඔය කියන චිත්තචෛසික ධර්ම සියල්ලම රූප සියල්ලම එයා කොණින් කොනට කොටසින් කොටසට කොටසින් කොටසට රූප කය පටවියාපෝ තේජෝ ආය විශ්සරලා බලාගෙන ගිහිල්ලා ඊට පස්සේ සෙස රූපවල ඒ තියෙන රූපවල අනිත්‍ය දුක්ඛ අනාත්ම ගවේෂණය කරගෙන ගිහිල්ලා ඊට පස්සේ නාම ධර්ම වලට ලෞකික චිත්තචෛසික වලටත් වෙන වෙන වශයෙන් යනවා. එයාවට පස්සේ ඕන දැන් වේදනාවට පස්සනාව කියන්නේ ඒ චෛතසිකයක් දෙස බැලීමනේ නේද? වේදනාවට පස්සනාව කියලා කියන්නේ ධර්මාවට පස්සනාව කියන කොටත් චෛතසික අහුවෙනවනේ. ඒකට ඒ නිසා මෙතනත් ඒ වගේම තමයි අර කියන විපස්සනාවට ගන්න පුළුවන්. එතකොට චිත්තචෛසික අරගෙන අපි මොකද තමන්ට පහලච්ච මොහිතක් තමයි එක හඳුනාගෙන තියෙනවා. මොහිත හඳුනාගෙන තියෙනවා. මොහේ ස්වභාවය තමන් දැකලා තියෙනවා. යෝනිස මානසිකාර්ථ හසු වෙලා තියෙනවා. එයා විපස්සනා කරනකොට ඒ තමාගේ හිතේ පහළ වෙච්ච මොහය බිඳීගේ දෙයක් මෙනෙහි කරන්න බාධාවක් නැහැනේ. ඒ මොහය මෙනෙහි කරනවා. එතකොට ඒ කාමසෝබන කුසල චේතනාවලට පුණ්‍යපි සංකාරවල සාමාන්‍යයෙන් කියන්නේ එතන ඥාන විප්‍රයුක්ත හතරකුත් තියෙනවනේ. ඥාන විප්‍රයුක්ත හතරට විපස්සනාව කරන්න පුළුවන්. හැබැයි ඥාන සම්ප්‍රයුක්ත සිත්වලින් කාලයක් කරලා නාම රූප වල අනිත්‍ය දුක්ඛ අනාත්ම පිළිබඳව දැක්ම හොඳට ප්‍රගුණ කරගත්තු කෙනෙකුට හරියට මනෝද්වාර වර්ජනයට අතර ජවන් වීති වල අරමුණු වන දේවල් අරමුණු වෙනවා කියලා ගන්න යම් මට්ටමකට ඒ වගේ තමයි මේ කියන ඥාන විප්‍රයුක්ත කුසල් වලිනුත් ඥාන විප්‍රයුක්ත මෙතන නම් ගන්න කුසල් ටික පමණනේ ක්‍රියා ගන්න නැහැනේ. ඥාන විප්‍රයුක්ත කුසල් වලිනුත් ඒ විපස්සනාව කරන්න පුළුවන් කියලා ඇතර සඳහන් වෙනවා. ඒ කියන්නේ ඥාන සම්ප්‍රයුක්ත වලින් හොදවට ප්‍රවීණ වෙලා තිබුණාට පස්සේ ඒ පුරුදුතාව නිසා මනසට හුරු පුරුදු වෙලා තියෙන නිසා ඥාන විප්‍රයුක්ත සිත් වලිනුත් ඒ හපංකම කරන්න පුළුවන්. එතකොට එහෙම කරගෙන යනකොට අන්න බලන්න තමාගේ හරි අනුන්ගේ හරි මෝහසයිත හිත දකින්න. ඒ හිතේ මෝහයම අරමුණු කරනවා. අන්න එතකොට ඒ කියන පුඤ්ඤාවි සංකාරවල ඥාන සම්ප්‍රයුක්ත සිත් හතරේ චේතනා හතර පහළ වීමටත් ඥාන විප්‍රයුක්ත සිත් හතරේ චේතනා පහළ වීමටත් ඒක උපකාර. ඒකේ හැබැයි තමාගේ සිතේ මෝහය තමයි ගන්නෙ. මොකද අනුන්ගේ සිතේ මෝහය ගත්තොත් ඒක රූපාවචර පුඤ්ඤාවි සංකාර රූපාවචර චතුර්ථ ධාන චේතනාවට යනවා නේද? ඒ නිසා තමන්ගේම මෝහය හිතේ ආරමුණු කරනකොට අන්න එතකොට පුළුවන්කම තියෙනවා අර විදියට. හැබැයි ඒක මෙහෙම එකකුත් තියෙනවනේ. දැන් අපි ගත්තොත් දැන් අපි කියනකො අභිඥා සිතින් අනිත් කෙනාගේ මෝහය ආරමුණු කරනවා කියලා. ඒ අභිඥා චිත්තක්ෂණේ එකයිනේ නේද? අභිඥා චිත්තක්ෂණේ එකයි. ඊට පස්සේ අනිත් අභිඥා ප්‍රත්‍ය කරන්නේ කාමසෝබන අර කියන ඥාන සම්ප්‍රයුක්ත සිත් වලින්. එතකොටත් ඒකේ ඒතර චතුර්ථ ධානය ඒකාග්‍රතාව තියෙනවා. හැබැයි කාමාවචර සිත් නේද? එතකොට ධාන අභිඥා චේතනාව නම් කෙලින්ම රූපාවචරයි. හැබැයි කාමාවචර කාමසෝබන ඥාන සම්ප්‍රයුක්ත කුසල් සිත් වලට යනකොට ඒකේ චතුර්ථ ධාන සමාන්‍ය තිබුණාට ඒ සිත් කාමාවචරයි. ඒ සිත් කාමාවචරයි. මොකද අභිඥා කෘත්‍යයට පහළ වෙන ඒ සිත එක 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 චිත්තක්ෂණයයිනේ. ඊට පස්සේ සිසු කටයුතු සියල්ලක්ම කරෙන්නේ ඔය කාම සෝබන විපාක කුසල් සිත් වලින් මෙතරණ ඥාන සම්ප්‍රයුක්ත.
එහෙම ගත්තට පස්සේ තව සරලව ගන්නට පුළුවන් අර විදිහට තමාගේ මෝහ සහිත සිත දැනගන්නවා. එතකොට විපස්සනාවෙන් ඇතිවීම නැතිවීම වශයෙන් එතකොට ඒ මුල් කරගෙන ඔන්න ඥාන සම්ප්‍රයුක්ත කුසාසිත වැඩ කරනවා කාමාවචර. ඒ කුසාසිත තුළ අර චේතනා පහළ වීමට අරමුණක් වශයෙන් උපකාර වන මොකක්ද? අර තමාගේ හිතේ පහළ වෙච්ච අවිද්‍යාව මෝහය. අන්න ඒතර අවිද්‍යාව ප්‍රත්‍ය වන සංඛාරා පුඤ්ඤාපි සංඛාරවල කාමාවචර සංඛාර හේවත් චේතනා පහළ වීම. අනිත් පැත්තෙන් අර කියවෙච්ච විදිහට චතුර්ථ ධ්‍යාන ලාභියෙක් වෙන්නට ඕනේ නේ අනිවාර්යයෙන් මේකත් එක සුදුසුකමක් නේ අභිඥාවක් ලබන්නට. එතකොට අනුන්ගේ සිතක් බලනවා. ඒක ඒ බලනකොට මෝහසහිත සිත දැනගත්තොත් එහෙම එතකොට මොකද වෙන්නේ? ඒ අභිඥා කුසල චේතනාවට මොකක්ද ධර්මුන්? චතුර්ථ ධ්‍යාන කුසල චේතනාවට කුමක් ධර්මුන්? අනිත් කෙනාගේ මෝහය පරිචිත්ත විඥානඥාණයෙන් දැනගන්නවා දැක ගන්නවා. එතකොට ඒ මෝහය තමයි එතකොට අරමුණක් වශයෙන් උපකාර වෙන්නේ. ඔකේ අපට ලොකු දෙයක් තියෙනවා බලන්න දැන්. අපට අරමුණ නෙමෙයි වැදගත් වෙන්නේ නේ. අරමුණ අපි යෝනිසෝ මනසිකාරයෙන්ද අයෝනිසෝ මනසිකාරයෙන්ද ගන්න අන්න එතනයි. දැන් මෙතන කියන්නේ මොකද්ද? කාමාවචර කුසල චේතනාවලින් මෝහය අරමුණු කරනවා ඇතිවීම නැතිවීම වශයෙන්. ඒතර මෝහයේ ප්‍රශ්නයක් නැහැ එතකොට. ඒක විපස්සනාවට නගලා. එතකොට අභිඥා චේතනාවෙන් අනුන්ගේ මෝහ සහිත සිත දැනගන්න අරමුණේ නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ නේ. අරමුණ අරමුණු කරන චිත්ත චෛසික වල තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒක කොහොමද කියන එක අනුව තමයි අපට සුගතියටද දුගතියටද නිවනටද යන්න අපි මනස පුරුදු කරන්නේ කියන එක තීරණය වෙන්නේ. ඊළඟ එක බලන්න ඊළඟට කියනවා මේකේ එච්චරයි නේ. එච්චරයි. එතකොට අවිජ්ජාපච්ච සංඛාරා කියන තැන තමයි එතකොට මේ කියන මේ ආරම්මන ප්‍රත්‍ය තියෙන්නේ. සලායතන පච්ච පස්සෝ කියන පුතේන බාහිරේ රෝපායතන ආදී චක්කු සම්පස්සාදී ආරම්මන ප්‍රත්‍ය ප්‍රත්‍යය. සලායතන පච්ච පස්සෝ කියනකොට සලායතන චක්කායතන සෝතායතන ධානායතන ජීවායතන කායායතන නේද? ඒ ආයතන ඒකේ බාහිරේ රූපායතන ආදී චක්කු සම්පස්සාදීට ආරම්මන ප්‍රත්‍ය ප්‍රත්‍ය. බාහිරේ රූපායතන ආදී රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියන මේවා ආරම්මන ප්‍රත්‍ය ප්‍රත්‍යව. එතකොට හැබැයි සලායතන පච්ච පස්සෝ කියනකොට සලායතන පච්ච පස්සෝ කියලා කියනකොට ආරම්මන ප්‍රත්‍ය තියනවා කියලා කොහොමද ගන්නෙ? ආරම්මන ප්‍රත්‍ය තියෙනකොට දැන් චක්කායතන සෝතායතන ගාහනායතන කොහොමද ගන්නට බෑනේ? මනායතනේ තමයි ගන්න වෙන්නේ නේද? මනායතේට න ප්‍රත්‍ය වෙනවා. මනායතනේට ප්‍රත්‍ය වෙනවනේ. මනායතනේ තුල සිත් සියල්ල තියෙනවනේ එතකොට. එතකොට රූපායතන, සද්දායතන, ගන්ධායතන, රසායතන, පොට්ටබ්බායතන. හැබැයි ඒක පටිච්චසමුප්පාදෙට දා ගන්නට බෑනේ නේ. පටිච්චසමුප්පාදෙට දා ගන්න බෑ. මේක අර බාහිර ආයතන කියලා දැක්ක. මොකද චක්කුසෝත ගාන ජීවා කාය මන කියනකොට සහ චක්කු සම්පස්ස සෝත සම්පස්ස ගාන සම්පස්ස ජීවා සම්පස්ස කාය සම්පස්ස මනෝ සම්පස්ස කියනකොට ඒවා රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ නෙවෙයි. එතකොට ඒ නිසා එහෙම ප්‍රත්‍ය වෙන්නේ නැහැ. බෑ ප්‍රත්‍ය වෙනවා. පටිච්චසමුප්පාදයේ පුංචි නිසා එකට දාගන්නකට ස්වභාව ධර්මතාවන්ව ගත්තට පස්සේ ඒකේ සම්බන්ධයක් තියෙනවා. හැබැයි පටිච්චසමුප්පාදයේ සංක්ෂිප්ත දේශනාවක් නිසා ඒක කියන්නට බෑ. පට්ටාණයට අනුව ගත්තට පස්සේ බාහිරේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියන මේ ආයතන චක්කු විඥාන සෝත විඥාන ඝාන විඥාන ජීවා විඥාන කාය විඥාන මනෝ විඥාන කියන මන ආයතයට ඇතුළත් වුණා වූ මේ විඥාන සිත් පහළ වීමට ආධාරයි. ඒ කියන්නේ කිව්වේ සබ්බේ ධම්ම මනෝ විඥාන ධාතුව නැත්තම් කියනකොට යම් යම් ධර්මයක් කරමු කරගෙන චිත්ත චෛසික උපදිනවද කියලා නේ. මන ආයතනය තුළ චක්කු විඤ්ඤාන සෝත විඤ්ඤාන ඝාන විඤ්ඤාන ජීවා විඤ්ඤාන කාය විඤ්ඤාන නැතුව නෙවෙයිනේ. මනෝ ධාතුවක් නැතුව නෙවෙයිනේ. මන ආයතනය කියනකොට ආයතන වාසයෙන් චිත්තචෛසික බෙදාගෙන යනකොට සිත් 89 න් ඇතුළත් වෙන්නේ මන ආයතනයේ තේ මතකයි.
දැන් ඔය ටිකේ මොනහරි තියනවද නැත්නම් පසම්හත්යද මොකද අපි අලුත් ඊළඟ ටොපික් එකට යන්න ලෑස්ති මොනහරි තියනනම් ඕකේ මට උත්තර දීගෙන තව ටිකක් කරන්න පුළුවන් අවසරයි ස්වාමීන් වහන්සේ මේ සලායතන පත්‍ය පස්සෝ කින්තනත පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන් ද ඒක ටිකක් මට තේරුණා ඒක මෙහෙමයි පටිච්චසමුප්පාදයට දාගන්න බෑ මේකේ පට්ඨාන ක්‍රමය අනුව තමයි කියුවේ එතකොට සලායතන පත්‍ය පස්සෝ කියලා කියනකොට පටිච්චසමුප්පාදයට දාගන්න බෑ මොකද චක්කායතන සෝතායතන ඝානායතන ජීවායතන කායායතන කියන මේ පහට අරමුණුනි ස්පර්ශ නෙවෙයි අරමුණේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ඒ වගේම චක්කායතන සෝතායතන ඝානායතන ජීවායතන මේ 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 චිත්තචෛසිකක් නෙවෙයිනි අරමුණු ගන්න චිත්තචෛසිකනේ ඒ නිසා එක් ගන්න බෑ ඔක ගන්න පුළුවන් මනායතන මනායතන තුන චක්ක විඥාන සෝත විඥාන ඝාන විඥාන ජීවා විඥාන කාය විඥාන මනෝ විඥාන ඔක්කොම ටික තියෙනවා එතකොට බස්ස එතකොට එහෙම ගත්තොත් ගන්න පුළුවන්නේ මනෝ විඥාන ධාතුවට ගන්නකොට මනෝ විඥාන ධාතුවට ගන්නකොට ඕනනම් ඒ ස්පර්ශයත් මනෝ විඥාන ධාතුවට අරමුණු කරන්න පුළුවන් විවිධාකාරයෙන් විපස්සනා වාසයෙන් දුන්නා සාමාන්‍ය වාසයෙන් දුන්නා එහෙමනම් ගන්න පුළුවන් එතකොට ස්පර්ශයට අනිත් පැත්තෙන් එතකොට සලායතන පාච්ච පස්සෝ සලායතන ස්පර්ශයට උපකාර වෙනවා ඒක සලායතන ස්පර්ශයට උපකාර වෙනවා කියලා කියනකොට සලායතන පාච්ච පස්සෝනේ එතකොට ගන්න තියෙන්නේ ඒ මනෝ විඥාන ධාතුව කියන සිත් ගොඩේ ඒ සිත්වල වැඩ කරන ස්පර්ශයටත් අරමුණු වෙනවනේ සියලු ධර්ම එතකොට ඒ සියලු ධර්ම කියනකොට චක්කුසෝත ගහන ජීවා කාය මන ආන සියලු ධර්ම කියනකොට මේ පැත්තෙන් අර මනෝ විඥාන ධාතුව කියන සිත් ගොඩේ තියෙන ඒ සිත්වලටත් ඒ වගේ වැඩ කරන චෛතසික වලටත් ආධාරයි කියන්නේ එතකොට අර පස්ස චෛතසිකේ ගත පස්සයට උපකාර වෙනවා මොනවද මනෝ විඥාන ධාතුවේ කියන ඒ සිත් ගොඩේ තියෙන ස්පර්ශයට උපකාර වෙනවා ස්පර්ශය පහළ වීමට චක්කුසෝත ගහන ජීවා කාය මන ආන් හිම තමයි එතන ගන්න ඒක මේ දෙවචනාට තේරුණාද ගන්න තේරුණ නැත්නම් මේ ආයපාරක් කියලා දෙනවා අපේ අම්මනේ ඒක මට අර අපිට කලින් කියලා දීලා තිනින්න තේරුණා ඊළඟට තේරුණානේ හරි එහෙමයි ස්වාමීන් වහන්සේ තේරුම් ගන්න හොඳයි නැහැ ඒකේ ආයපාරක් මම කියලා දෙනවා නම් කියන්න තියෙන්නේ දැන් චක්කුසෝත ගාහන ජීවා කාය මන කියන මේ ටික ප්‍රත්‍ය වෙනවා කියලා කියනවටද චක්කු සම්පස්ස සෝත සම්පස්ස ගාහන සම්පස්ස ජීවා සම්පස්ස කාය සම්පස්ස මනෝ සම්පස්ස නේද? ඒතර මනෝ සම්පස්ස කියලා කියන්නේ අර කියන සිත් 79ක් නේ. සිත් 79ක් එතකොට මනෝ සම්පස්ස කියනකොට. එතකොට ඒ කියන්නේ මනෝ සම්පස්සයට උපකාර වෙනවා චක්කු සෝත ගාහන ජීවා කාය මන මනසත් අරමුණු කරන්න පුළුවන්. එතකොට අන්න සලායතන පච්චය පස්සෝ. අරකෙන මනෝ විඥාන ධාතුවේ තියෙන චිත්තචෛසික ඉපදීමට උපකාරයි සියලු ධර්ම අරමුණු වෙනවා කියපු නිසා අරකෙන ආයතන 6. එතකොට මේ මනෝ විඥාන ධාතුවේ පවතින ස්පර්ශය තියෙනවනේ ඒකත් ඉපදීමට ආධාරයි. මම විතර තේරෙන්න ඇති. එහෙමයි. එතන මේ තේරුම් ගන්න යන්නට එපා මේ බාහිර ආයතන කියලා කියනකොට මේ දැන් මේ දැන් මේක කියපු විදිහට මේ දැන් මෙතන සලායතනේ පස්සේට ප්‍රත්‍ය වෙනවා මිසක පස්සේ සලායතනේ ප්‍රත්‍ය වෙනව නෙමෙයි අනේක මතක තියාගන්න සලායතනේ පස්සේට ප්‍රත්‍ය වෙන එක නෙමෙයි කියන්නේ පස්සේ සලායතනේ ප්‍රත්‍ය වෙනවා කියලා නෙවෙයි ගන්න අනේක තේරුම් ගන්න එහෙමයි සන්නස සලායතන පස්සේ පස්සෝ කියලා නෙමෙයි එහෙමයි ස්වාමීන් වහන්සේ තිරුවන් සරණයි තිරුණා අපිට පාඩම් කොටසක් කරන්නද ගැටලුවක් නැහැ ස්වාමීන් වහන්සේ වෙලාව රන් ගන්න ගත්‍ර කමක් නැහැ ඔව් දැන් ආයෙ මුකුත් අහන්නෙත් නැහැ නේ කවුරුත් නේ එහෙමයි ස්වාමීන් වහන්සේ ගැටලු යොමු වෙන්නේ නැහැ වගේ ඊළඟට අපට කිය අධිපති ප්‍රශ්න මතරි මේ මෙහෙම එකක් තියෙනවා ඉතින් දැන් බලන්න දැන් මේ කොටස් දැන් එක මට දැනෙන දෙයක් මම කියන්නේ
දැන් දැන් උගන්නගෙන යනකොට උගන්නගෙන යනකොට පින්වතුනි දැන් දැන් අද මේ උගන්නන වැඩසටහන තුළත් මට තේරෙන දෙයක් තමයි මටත් එකතු වෙනවා. අනේකයි මේකේ ස්වභාවය. ඉතින් එහෙම හිතා ගන්නකො දැන් මේක මේ සියක්වත් මේ තිස්සපලිස් වතාවක්වත් මේ වුණා තියෙනවනේ. ඒකද මේ අද ඉගෙන ගන්නකොට දැන් මම මේ වෙලාව එකක් කියන මම මේ උගන්නන ගමනොත් එකක් ඉගෙන ගත්තා. මට අලුත් දෙයක් එකතු වුණා. එරණා. ඒ නිසා මෙන්න මේක තමයි තින් මේ විශ්වයේ යථාර්ථය හඳුනා ගැනීමට අපි නැගී සිටිනවා කියලා කියන්නේ. අපි නැගිටින මට්ටමට අපට විශ්ව වෙන පරාසයෙන් වැඩි වෙනවා. සම්පූර්ණයෙන්ම නැගිට උත්තරය බුදුරජාණන් වහන්සේ උන්වහන්සේට කිසිම පැකලීමකින් තොරව සියල්ලම අරමු. නේද? එතකොට අපි එනම් අධිපති ප්‍රත්‍ය පිළිබඳව පොඩි විග්‍රහයක් කරමු. ඊළඟ දවස්සක් පොඩක් ඉතුරු කරලා අධිපති ප්‍රත්‍ය අධි පති කියන්නේ කවුද? නායකයානි, ප්‍රධානියානි. එතකොට අධි කියන උපසර්ගයක් නා නම් ප්‍රධානින්ට ප්‍රධානි. අතිශයින් අධිපති කෙනෙක්. ප්‍රදේශ කොටස්වල ප්‍රාන්තවල රජකම් කරනවා කියනකෝ යම් යම් රජවරු ඇමතිවරු ආයුධ වේ. එතකොට ඒගොල්ලන්ට වඩා ඉහළයි රටතම රජ. ඒගොල්ලන්ගේ අනස්සක යටපත් කරගෙන රජතුම අනස්සක පතුරවන. අන්න ඒකයි. එතකොට ඒ නිසා ඒ ආකාරයට අධිපති ප්‍රත්‍ය කියලා කියන්නේ චිත්තචෛතසිකවල සම්බන්ධතාව තියෙනවා. අරමුණු වශයෙන් උත් සම්බන්ධතාව තියෙනවා. කොටස් පහකට ඔකෙ බෙදිලා යනවා. ඉතින් මේ කියන්නේ සෙසු චිත්තචෛතසිකවලට මේ අධිපති කියන චිත්තචෛතසික තුනක් තියෙනවා. ඒක ප්‍රධාන වෙන්නේ. ඒ වගේම යම් යම් ධර්මතා අපි ගරු වශයෙන් හොඳයි විදිහට දැඩි වශයෙන් අරමුණු කරන අවස්ථාවන් තියෙනවා. ඒක අකුසලයක් වෙන්නත් පුළුවන්, හොඳ පැත්ත වෙන්නත් පුළුවන්. ධානලාභී ධ්‍යානෙන් නැංගී ඉඳලා තමන් ලබපු ධ්‍යානෙ බොහොම ගරු සම්භාවනීය විදිහට අරමුණු කරනවා, මෙනෙහි කරනවා. ඊළඟට මාර්ගඵලලාභී තමන් නිවන් අරමුණු කරපු එක බොහොම ගරු සම්භාවනීය පූජනීය විදියට එක මෙනෙහි කරනවා. අනේ එකයි හොඳේ. එතකොට දැන් මේ කියාගෙන යන ඔන්න ඔය දෙආකාරයකින් විස්තර වෙන කොටස් වශයෙන් ගත්තොත් පස් ආකාරයකින් විස්තර වෙන අධිපති ප්‍රත්‍ය. අධිපති ප්‍රත්‍ය. අධිපති කියන්නේ එතකොට සෙසු ධර්මතාවන් යටපත් කරගෙන නැගී සිටින්නමට ප්‍රබල වෙන චිත්තචෛතසික ටිකක් හතරක්. හොඳේ. ඊළඟ අරමුණු වශයෙන් ප්‍රධාන වෙනවා කියලා කියන්නේ ගරු වශයෙන් ගන්නවා කියලා කියන්නේ එතනදී ඒක ඊට වඩා වෙනස් අරමුණ කියපු ආකාරයෙන් ධානලාභී ආදි කෙනෙක්. ඉතින් අපි මේ ටික විස්තර කරගෙන යනකොට ඔබට තවදුරටත් තේරෙයි. මේක ගොඩාක් ප්‍රායෝගික තලයට දාලා ඔබට ගන්නට. අධිපති පච්චයෝ අධිපති ප්‍රත්‍ය කියලා කියන්නේ ඡන්දාධිපති ඡන්ද සම්පයුත්තකානං ධම්මානං තං සමුත්ථානානං ච රූපාණං අධිපති පච්චේන පච්චු. ඡන්දාධිපති සාමාන්‍ය ඡන්දේ නෙමෙයි, ශක්තිමත්ව ගොඩනැගිච්ච ඡන්දේ. වැස්සක් වැස්සත් කරන පින්කම නතර කරන එහෙම නෙමෙයි. අව ටිකක් සැරට තිබුණොත් බණ භාවනාවට යන එක නතර කරන එක නෙමෙයි. ආර්ථික ප්‍රශ්න පොඩි ඇති වෙච්ච ගමන් දම්පින්නම් කොක්කම නතර කරන එක නෙමෙයි. උංචි අසනීපයක් තිබ්බ ගමනින් ඒක ලොකුවට හිතට අරගෙන එහෙම නතර කරන මට්ටමේ ඡන්දයක් නෙවෙයි, ශක්තිමත් ඡන්දයක් තියෙනවා. ශක්තිමත් කැමැත්තක් තියෙන කුසලමේ ඡන්දයක්. ඒ ඡන්දය ඇතිවීමට පින්වත්නි ප්‍රධාන වශයෙන් බලපානවා මොද ධර්මඥානයක් තියෙනවා. ඔය ධර්මඥානයක් තියෙන කෙනාටනේ තේරෙන්නේ වැඩිපුර කල්පනා කරන්නේ මහා උතුම් ජීවිතයක් ලබා ගිරින්නේ අවුරුදු 4500ක් ජීවත් වෙනවා නෙමේ. මේ ජීවිතේ යම් යම් අඩුපාඩුකම් මට්ටමක් ඉතුරු කරගෙන ගියොත් ඊළඟ ජීවිතේටත් ඒ අඩුවත් එක්කම තමයි අපි පිවිසෙන්නේ. එතන ඉඳලත් ඒ අඩුපාඩුකම් ටික හැමම අපේ ජීවිත තුළ අරක් ගන්නවා. ඒ නිසා මේ ජීවිතේ වහඳුනාගෙන යම් තරමකට හරි මර්ධනය කිරීමට අඩුපාඩුකම් වෙහෙසිය යුතුයි, කැමැත්ත ඇති කළ යුතුයි කියලා කැමැත්ත බොහෝ දෙනෙකුට ඇති වෙන්නේ අනිත් පැත්තටනේ. දැන් බලන්නකො දැන් ඕනම පුංචි ළමයෙකුට අමුතුවෙන් හසුරවන්න දෙයක් නැහැනේ. රාගේ වැඩෙනවා, ද්වේෂේ වැඩෙනවා, මෝහේ වැඩෙනවා. ඒවා කවුරක්වත් උගන්වන්න අවශ්‍ය කරන්නේ නැහැ. නේද? ඒවා කවුරක්වත් උගන්වන්න අවශ්‍ය කරන්නේ නැහැ. හැබැයි අලෝභය වැඩෙන, අද්වේෂේ වැඩෙන, අමෝහේ වැඩෙන, කරුණාව වැඩෙන, මෛත්‍රිය වැඩෙන, මුදිතාව වැඩෙන,
උපේක්ෂාව වැඩෙන, ඉවසීමේ ශක්තිය වැඩෙන, ඒ වගේ මවට සලකන, පියාට සලකන, මවට ගරු කරන, පියාට ගරු කරන, ගුරුවරුන්ට ගරු කරන, ඒව මොකද වෙන්නේ? ඒව හොරු කරවන්න වෙලා තියෙනවා. හැබැයි ස්වාභාවිකව අර කියපු අගුණ දුර්වල කම් නම් අමුතෙන් කාටවත් හොරු කරවන්නට අවශ්‍ය කරන්නේ නැහැ. මහා පුණ්‍ය මහාන්තයක් තියෙන උතුමෙකුට උත්තමාවකට ඉතින් පිටනවා එක මහපුරුම විදියට. මහා බෝසතාණන් වහන්සේට අර ආගම ශ්‍රද්ධාව පිටන්නේ. බුද්ධත්වයට විවරණගත්තු තැන ඉඳලාම අටලොස් අභෞව්‍ය ස්ථානයකට යන්නේ කියලා කියන්නේ අර ආගම ශ්‍රද්ධාව කියන එකෙන් රකින්න. ඉරිසං අපායකට ගියත් ඒ එතරම් නායකයෙක්ව ගුණයක් පිරණාංකාරයට පවතිනවා. ඒ අර ආගම ශ්‍රද්ධාවේ බලවත් ආගම ශ්‍රද්ධාව. එතකොට මේ ඡන්දය කියන්නේ අන්නේ විදිහට දැන් අපි අද මේ කුසල ධර්ම වලට ධර්මයේ විනී කියන ගන්න බණ භාවනා කටයුතු වලට අද අපේ ඡන්දය බොහොම වැනි වැනි නම් ඊළඟ ජීවිතේ ඔයිට හපම්. ඊළඟ ජීවිතේ ඔයිට හපම්. ඒක ඡන්දාධිපති ආධිපති වෙච්ච ඡන්දය. එතකොට ඒකේ ප්‍රබල විදිහට ධර්මඥානයක් ඇතුව දාන සීල භාවනා සීල සමාධි ප්‍රඥා සමත විපස්සනා ධර්මඥාන භාවනා ඥාන දියුණු කර ගැනීම මෙන්න මේවට ප්‍රබල ඡන්දයක් තිබුණා නම් අන්න ඒ මනෝභාවය ඒ ඡන්දය කියන එතනත් කුසල ඡන්දය තෘෂ්ණා ඡන්දය කියලා දෙකක් තියෙනවානේ අත්තු කම්මිතා ඡන්දය තෘෂ්ණා ඡන්දය කියලා අර කරන පවකම් වැඩවලට රාග දේශම වැඩ වැඩෙන වැඩවලට යන්නට තියෙන එකට කියනවා තෘෂ්ණා ඡන්දය කත්තු කම්මිතා ඡන්දය කියලා කියන්නේ පින්දහම් වැඩෙන ගුණධර්ම වැඩෙන කටයුතු වලට নিমগ্ন වීමට තියෙන කැමැත්ත එතකොට ඒ කැමැත්ත දෙකම ඡන්දාධිපති ඒ අධිපති වෙච්ච ප්‍රබල වෙච්ච ඡන්දය ඒක කත්තු කම්මතා ඡන්දය වෙන්නත් පුළුවන් තෘෂ්ණා ඡන්දය වෙන්නත් පුළුවන් ඡන්ද සම්පේත්තකානන් ධම්මාන ඒ ඡන්දේ වැඩ කරන සිත් කොටසක් තියෙනවනේ සිත් 89 ඒ සිත්ය සිත්තික 15 වීමටත් ඒ කියන්නේ යම් සිතක ඡන්දය ප්‍රබලව තිබුණා නම් ඒ සිත් ඒ සිත 15 වීමට තන් සම්පේත්තකානන් ධම්මාන ඒ ඡන්දයත් එක්ක අපි ගොකු අකුසල් පැත්තෙන් නම් ලෝභ මූලික සිතක් කියලා කුසල් පැත්තෙන් නම් කාමශෝබන කුසල හිතක් කියලා කිය ගන්නකොට ඒ සිතේ වැඩ කරන ඒ සෙසු චිත්තචෛතසික ධර්ම වලට ඒ සිතටත් මේ ඡන්දය කියන එක ප්‍රබල අවියක් විදියට බලපෑමක් කරලා උපකාර වෙනවා ආන්න එක තමයි ඡන්ද අධිපතිය අධිපති වෙලා ඡන්දය අධිපති වෙලා උපකාර කරනවා තන් සම්පේත්තකානංච ධම්මාන ඡන්ද සම්පේත්තකානං ධම්මාන ඒ ඡන්දය කියන මනෝභාවය ඡන්දය කියන චෛතසිකේ වැඩ කරපු සිත් වගේම ඒ සමග වැඩ කරපු චෛතසික ඉදීමට මේක ප්‍රබලයි ඊළඟට තන් සමුට්ඨානංච රූපාන යම් චිත්තචෛතසික මොළුල් යතම් චිත්තචෛතසික තියෙනවනේ රූපත්පදවන රූපනෝපදවන චිත්තචෛතසිකක් තියෙනව නේද අපි ගත්තොත් එහෙම දෙපස් විඥානේ රූප උපදවන්නේම නැහෙනේ අරූපාවචර විපාක හත රූප උපදවන්නේම නැහෙනේ අනිත්‍යව ගත්තට පස්සේ ඒ යම් කුසල්ිතක හරි අකුසසිතක හරි ඡන්දේ ප්‍රබලව තිබුණා නම් ඒ චිත්තචෛතසික වලට ඡන්දේ ප්‍රබලව දායකත්වයක් සැලසූ වාසේ රූපකය 15 වෙන චිත්තජ රූප 15 වීමටත් ඒක ආධාරයි අධිපති වශයෙන් ආධාරය යන ඡන්දාධිපති තම තමාට හිතාගත් හැකිනේ තමන්ගේ ඡන්දය කොයි කොයි ඒවටද තියෙන්නේ කියලා නේද දැන් දරුවෙක් අසන් ඉපවුනොත් එහෙම ඉතින් දෙන්නම වැරට යනවා නම් අද මම ගිහිල්ලා බෑ අද මම ඉන්නම් ඔයා යන්න හෙට ඔයා ඉඳ ළමයා ගාව මම යන්නම් වැරට කියලා යනවා එතකොට පින්දහම් කරනකොටත් ඕකම තියෙද්දන්නේ අද අපි දෙන්නටම යන්න බෑනේ ගෙදර ඉඳලා අහවල් නෑ එනවා කියලා තියෙනවනේ ඒ නිසා ඔයා ඉන්න ගෙදර මන්සි සමාදාන් වෙන්න යන්න ඊළඟ මාසෙත් ඒ වගේ බාධාවක් ආව මම ඉන්න ඔයා යන්න භාවනාවට එහෙම කියනවාද ආ ඡන්දය අන්න ඡන්දය තර් තමාටම දැනගත්තේ කීවට තියෙන කැමැත්ත තියෙන කොයි පැත්තද තෘෂ්ණා ඡන්දයේද කතුකම්මිතා ඡන්දයේද කියලා හිතා ගන්න පුළුවන් නේද හිතා ගන්න පුළුවන්
හරි ඊළඟට චිත්තාධිපති සිතත් අධිපති වෙනවා චිත්ත බලය කියන්නේ මහත්ම දෙයක් නේද මනෝ පුබ්බංගම ධම්මා කියලා පටන් ගන්න එතකොට සිතත් ප්‍රබල වශයෙන් නැගී සිටන අවස්ථාව තියෙනවා එතකොට නේද හිත ප්‍රබලව නැගී සිට මට කරන්න දෙයක් මට බැරි දෙයක් නැහැ කියලා සමහරට ඔක්කොම පුළුවන් නේද අපි කියන වැස්සක් වැහැවැ තියෙනවා කියලා වැස්සට ඉතින් වහිනකොට දෙමෙනවා පායනකොට ආයෙත් විලෙනවනේ අන්න ඒ වගේ අර එහෙ අර සිතේ ශක්තිය තියෙනකොට එහෙම කරන්න පුළුවන් නැත්තම් අපි මොකද කරන්නේ පාන්දර අවදියෙන්ද ගියාට පස්සේ ඉතින් අර හිත හැකිලිලා නේ තීනය විශ්ිලා එතකොට මොකද වෙන්නේ අනේ බෑ අනකරන එතකොට දැන් හිත ශක්තිමත් මොකද වෙන්නේ සිත කෙලින් කරගෙන හිත ශක්තිමත් කරගෙන ආයි අදාර පටිවිතට නැඹුරු වෙන අන්න එතකොට තමයි චිත්තාධිපති එතකොට ඒ සිතත් සමග වැඩ කරන සෙසු චෛතසික ධර්මවලටත් ඒ වගේම රූප කයෙත් ඒ චිත්තජ රූප ඉදීමට චිත්තය ආධාරයි ආධාරයි ඊළඟට විරියාධිපති වීරිය වීරියත් ඒ වගේ නේද දැන් අපි යමකට වීරිය තියනවා නම් දැන් කායික දුර්වලකමක් තිබුණත් නේද කායික වශයෙන් දුර්වලකමක් තිබුණත් ඒක අපට පේනවනේ සමහරවයි අවුරුදු 60 70 75 වාගේ ගිය අම්මල පවා විශේෂනාසන වලට ගිහිල්ලා පන්සල් වලට ගිහිල්ලා පිරිමි සමහරට අත දැනගෙන පැත්තකට බලා ඉන්නවා උපදෙස් දෙන්න අර වයසකටම නම් එහෙම නැහැ ඒ හැම දෙයක්ම කරනවා ඒ අම්මට ගෙදර තියෙන කටයුතුත් එක්කනේ දැන් අපි කියන්නේ ඔක අනිත් පැත්ත හැබැයි ඔබලා තාත්තා මොකද කරන්නේ තාත්තා ඉස්කෝලේ ගන්න අම්මා මොකද කරන්නේ අම්මා මොකවත් නෑ අම්මා ගෙදරට නිකන් අපි කියන්නේ එහෙමනේ සාමාන්‍ය මේ ජන සමාජයේ කියන්නේ එහෙමනේ එතකොට අම්මා ගෙදරට මොකුත් නෑ නිකන් ඉන්නවා ඒ කියන්නේ අත පිට අත බැඳගෙන අම්මා ගෙදරට ඉන්නවා තාත්තා රස්සාව කරලා ඇවිල්ලා තාත්තා මුයනවා තාත්තාම ගෙදර දොරතු ගන්නවා තාත්තාම රෙදිත් හොදනවා තාත්තාම සීරිකේස් දිහොදනවා තාත්තා තමයි ඔක්කොම නේද එහෙම නැහැ එතකොට ඒ ඒ නිසා ඒ මේ වීරිය කියන එක මව් කෙනෙකුට බොහොම වැඩි එතකොට දැන් මව් කෙනෙක් රැකියාවක් කරනවා නම් යාගේ කරන සේවාව කොච්චර අර නිකන් ඉන්නවා කියන ෆීල්ඩ් එකත් ඇදගෙන යන්නට ඕනේ අර නෑ වැඩ කරනවා කියන ෆීල්ඩ් එකත් ඇදගෙන යන්න නිල වශයෙන් රාජකාරී නොනිල වශයෙන් රාජකාරී කියන දෙකම අම්මගේ කරපිට තියෙනවා ඒක හරි පුදුමයි ඒ කල්පනා ශක්තිය අතින් බලනකොට ඒක හරි ඉහළයි ඒ වීරියාදී ගුණ ඒක හොඳට සමහර තැන්වල ඉතින් අපි කියනකොට අපි කියනවා මේ අම්මගේ බැඳීම වැඩි තාත්තගේ බැඳීමට වඩා කියලා එතකොට මේ නෑ එහෙම ඉතින් කියන්න බෑනේ සමහර අම්මලාගේ බැඳීම එතකොට අපි එනම් සමුක පරීක්ෂණයක් කරන්නද කියලා අහලා දැන් තාත්තකින් හැවොත්ෙම ඔයාට දරුවෝ කී දෙනෙක් ඉනොත් දෙන්නයි ලෝකෙ එක්කෙනා උපන්නේ කවද්ද දන්නේ නැහැ අම්මගෙන් හැවුවා අවුරුද්දයි මාසෙයි දිනයයි වෙලාවයි ඔක්කොම ටික තියෙනවා පැහැදිලිද එතකොට අර ඉන්ටර්වයුව එකේ අරයා ෆේල් ඒ ඉන්ටර්වයුව එකේ අරයා ෆේල් අන්න ඒක එතකොට ඒ නිසා අම්මා කෙනෙකුගේ වීරියත් එක්ක බැඳිච්ච ඒ අවධානය හරි ප්‍රබලයි ඒ ඉතින් කුසල ධර්ම වලට ගියාට පස්සෙත් ඒක පවතින්නේ කුසල ධර්ම වලට ගියාට පස්සෙත් හොඳට පේන දෙයක් තමයි පිරිමියායට වඩා විහාරස්ථානයක ස්වාමීන් වහන්සේ නමකගේ අවශ්‍යතාවන් පිළිබඳව තුන්ගිනිය හැකින් බැලීමේ හැකියාවක් ශ්‍රද්ධාවන්ත අම්මා කෙනෙකුට තියෙනවා ඒගොල්ලෝ කල්පනා කරනවා මේක මෙහෙමයි මෙහෙම නේද කියලා කල්පනා කරලා ඒ විදිහට කරනවා හොයනවා විමසනවා අද කුඩත් වෙනවා වැඩි තමයි එකක් පිරිමින්ට වඩා කුණුත් අවශ්‍යනවා වැඩි එබැයි ගුණත් අවශ්‍යයි. ඒවත් අවශ්‍යයි. ඒතර ඒ නිසා ඒ ඡන්දාධිපති මේ වීරියාධිපති. එතකොට ඒ විදිහට පිනට දහමට වෙන්නත් පුළුවන් අකුසලයට වෙන්නත් පුළුවන් අර ආකාරයෙන් ගත්තාට පස්සේ ඒ වීරියාධිපතිය වීරිය අධිපති වෙච්ච වීරිය පුංචි පුංචි අපිට කියන්නේ ආරබත නිකමත යොංජත බුද්ධ සාසනේ නේද? ආරබත කියන්නේ වැඩේ පටන් ගන්න වීරිය. ඒක එතකොට අධිපති වීරිය නෙවෙයි එතකොට. එතකොට ඒක දිගින් දිගට කරගෙන යන්න තියෙන පුංචි පුංචි බාධා ආවා. අනේ එතකොට මොද වීරියක්. ඊළඟ ජීවිතේ නැති කරන මට්ටමට ආවත් කරදරයක් නතර වෙන්නේ නැහැ. හරිකර කදිරංගාර ජාතකයේදී
අර ගිනියම් ගුරු වලට පස්සේ බුදුරජාන් වහන්සේට දන්පන් පූජා කරන්නට පෙන්නවා. පෙන්නවා. එතකොට අන්න එතකොට විරියාධිපති අධිපති වෙච්ච වීරිය. එතකොට ඒක අනිත් චිත්තචෛසික වලට පමණක් නෙමෙයි රූප කයට පවා බලපාන. ඒක ඉතින් අපට පැහැදිලි වෙනවනේ දැන් අපි ඔහේ ගුළු වෙරා පාන්දරට බුදියාගෙන හිටියොත් එමෙ ඇදලා තව මට අමාරුයි කිය කි. ඒක හරිය කොච්චර කුසීතේද එතකොට. හැබැයි එක පාරටම නැගිට්ටා. මම අතපය සෝදාගත්තා. වතුර ටිකක් බීවා. ආ එතකොට මොකද ඒක? ඒක කෙලින්ම ඒ මානසික ශක්තිය අර කායික වේදනාවන් නැති කරලා ගිහිල්ලා කය රිදෙන ගතිය ඔක්කොම නැති කරලා ගිහිල්ලා අර වීරිය ඇති වෙච්ච නිසා. ඔයදීන් ආයි කොහොමත් යන්න අවශ්‍ය කරන්නේ වුණ අධිපති වෙච්ච වීරිය. එතකොට ඒ රූප කයටත් ඒක බලක. ඊළඟ එක වීමංසාධිපති. වීමංසාධිපතිය කියලා ගත්තට පස්සේ ඒක නම් ඇත්තට හොඳටම ප්‍රධානයි. ඒකට මම අමෝතු දේවල් ඔබට කියන්න අවශ්‍ය කරන්නේ ශ්‍රද්ධාධික වීරියාධික බුදුවරුන්ට අසංකේය හතරකොත් කල්පලක්ෂයකුත් එහෙම නැත්නම් අසංකේය අටකොත් කල්පලක්ෂයකුත් පුහුණු වෙන්නටනේ බුද්ධත්වයට. හැබැයි ප්‍රඥාධික මහබෝසතාණන් වහන්සේලාට එක හතරෙන් එකයි අසංකේය හතරයි කල්පලක්ෂයයි තමයි පුහුණු වෙන්න තියෙන්නේ බුද්ධත්වයට ලබන්න. මොකද හේතුව? පුංචි පුංචි කියලා බැලිල්ලක් නැ හැම දෙයක්ම හරියටම ප්‍රඥාව පාවිච්චි කරලා කරනවා. හරියටම ප්‍රඥාව පාවිච්චි කරලා කරනවා. දැන් ඔය නාවිනි ලොකුසානන්සේ මේ කාලේ කියන්නේ මේ වාහනයකින් පාරට බහිනවා නම් මේ වාහනේ යම් රටක හැදුවා නම් ඒ හදපු ඇත්තෝ. මේ වාහනේ මේ රට යමෙක් ගෙනාවා නම් ඒ ගෙනාපු ඇත්තෝ. ඒව ගෙනල්ලා බිමට බාපු ඇත්තෝ. ඒවා විකුණන තැන් වලට අරන් ගියේ ඒවා මෙහෙට ගෙනාපු දැන් මේ වාහනේ පදවගෙන යන ඇත්තෝ දැන් මේ වාහනේ පාට ගාලා තියෙන ඇත්තෝ දැන් මේ වාහනේට ටයර් හදපු ඇත්තෝ මේ වාහනේ ගමන් කරන පාරට ගල් ගෙනාපු ඇත්තෝ තාර ගෙනාපු ඇත්තෝ කාපට් ගෙනාපු ඇත්තෝ පාර කපපු ඇත්තෝ මෙහෙම දෙනාම නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා ආදි වශයෙන් දාට අරබල ඥානේ අඩුකෙනව මොකද කරන්නේ ඥානේ තියනවා කියලා හිතාගෙන ඔබම කොමිෂන්ස් ගහලා මේ වදලා තියෙන අපේම තමයි උන්ට මොකටද අපි මෛත්‍රී කරන්නේ ආ ඒ ආනෙක තමයි දැන් අපි එතකොට ඥානේ කියලා හිතලා තියෙන වෙන එකක් අන්න ඒකයි ඒතර ඥානවන්තයා මොකද කරන්නේ අන්නාර විදියට ඒක තමයි දැන් ලොකුසාන්ස කියන්නේ දානේ වලදනවා නම් මේ දානේ සකස් කරන්නට වීව අපරූපයක් වතුර හරෝපයත් ඒවා රැක බලාගත්යත් ගොයන් කපපුයත් ඒවා ගෙදරට ගෙනාපුයත් වී කොටපුයත් හා ලුයපු උදවිය මෙහෙට ගෙනාපුයත් ඔය වගේ සෑම ආදී රක්ම සීකර කර සීකර කර සීකර කර මෛත්‍රි වඩන ඕන මොකද තමයි කිව්වතුනි ප්‍රඥාව මූලික වුණාට පස්සේ එයාර අධ්‍යක්ින් වලට ලැබෙන සාමාන්‍ය කෙනෙක් කවදානෙ යොමු නොකරන තැම්පවා ප්‍රඥාව තියෙන උදවිය ඒක කරනවා. ලොකුසානස කියන්නේ කැම කාලේ ඉවරලා විගාන හොදලා දානකොට මේකේ බත්සුළු තියෙනවා නම් ඒ බත්සුළ පවා මේ පොළවේ ඉන්න සතෙකුට ආහාරයක් වේවා කියලා දානවා. ඒක ප්‍රඥාව තමයි ප්‍රධාන එතකොටනේ. ඒකයි ප්‍රඥාවෙන් අර ඒ වගේ හතර ගුණයක් පොහුණු වෙන්න තියෙනවා. නැත්නම් දෙගුණයක් පොහුණු වෙන්න තියෙනවා. හැබැයි හතරෙන් එක කොටසකින් දෙකෙන් නම් එක කොටසකින් හතරෙන් එක කොටසකින් දෙකෙන් හතරෙන් නම් එක කොටසකින් දෙකෙන් නම් එක පම්පුවකින් පොහුණු වෙලා ඒ උත්තරාර්ථය දක්වා එන්නේ මොනෝක තමයි ඉතින් ඔතනදී කාරණා ටික අපි ඊළඟ දවසේදී එන අනිත් ටික යම් යම් ධම්මං ගරුම්කත්වා ඒ ධම්ම කියන තැන ඉඳලා ඊළඟ දවසේදී තෝරමු. එතකොට ඒ ප්‍රඥාව වැඩ කරා නම් ඒ ප්‍රඥාවත් එක්ක වැඩ කරන චිත්තචෛසික ප්‍රදීපට ආධාරයි ප්‍රබල ප්‍රඥාව. ඒ වගේම ඒ විලායේ පහළ වෙන රූප කලා කොටත් චිත්තජ රූප කොටත් ආධාරයි අධිපති ප්‍රඥාව. බුද්ධත්වයේ ලැබුවට පස්සේ මේ ධර්ම කොටාසේ මෙනෙහි කරනකොට සර්වඥතා ඥානයේ ප්‍රබල වෙලා තමයි අර නීලපීත ලෝහිතෝදාත මාර්ගස්ත ප්‍රභාෂර කියන මේ වර්ණ රූපය විහිදුනේ. එතන කියන්නේ ඒකම තමයි. චිත්තචෛසික වල පමණක් නෙමෙයි රූප වලට මේ චන්දචිත්ත විරිය විමාසා කියන අධිපති ධර්ම චන්දචිත්ත විරිය නම්
අකුසල පැත්තටත් යනවා කුසල පැත්තටත් යනවා විමර්ශාධිපතිය නම් කුසල පැත්තම තමයි සම්බන්ධ වෙන්නේ සර්වඥතා ඥාණයෙන් අර වැඩ කරපු අවස්ථාවකදී තමයි ඉහළ මට්ටමට නීලපීත ලෝහිතෝ දාත මාංජේෂ්ඨ ප්‍රභාෂර කියන ඒ කියන චිත්තජ රූප කලාප ඇති වුණේ ඒ කියන්නේ තන් සමුට්ටානානං ච රූපාණං විමර්ශාධිපති විමර්ශා සම්පේට්ඨකානං ධම්මා අධිපතිවෙච්ච ප්‍රඥාව ඒ සමග වැඩ කරන චිත්තචෛසික ධර්මවලට තන් සමුට්ටානානංච රූපාණං ඒ ප්‍රඥාව වැඩ කරපු අධිපති ප්‍රඥාව වැඩ කරපු සිත්තර වැඩ කර සිත් වැඩ කරනකොට ඒ වෙලාවේ පහළන රූප කොටස් වලට ප්‍රධාන වශයෙන් උපකාරයි. තවම අපිට වැඩසටහන સમાප්ත කරන්න අද දිනාටම තෙරුවන් සරණයි. මොනවා හරි තියෙනවා නම් දැන් උනත් කමන්න ගැටලුවක් තියෙනවා නම් අහගන්න පුළුවන් නැත්නම් මෙතනින්ම වැඩසටහන સમાප්තයි. හරි ස්වාමීන් වහන්සේ. ඔව්. දැන් මේ අධිපති ප්‍රත්‍යයේ මේ සටහන අනුව අධිපති ප්‍රත්‍ය දෙආකාරයකට බෙදෙන බව සඳහන් කරන සහජාතිපති ආරම්මන අධිපති වශයෙන්. ඔව්. දැන් උභාසී විස්තර කරේ සහජාතිපති පමණයි. ඒ කියන්නේ ඡන්දචිත්ත වීරිය විමර්ශා කියන ආකාරයට. ඒක දැන් පුතේ සඳහන් ඒ හතර පමණයි ඒ ඒ ටික තමයි සහජාතාදිප්‍රති. අරක ආරම්මන අධිපති අවසානික. මොකද මේ පොතේ සඳහන් වෙලා තියෙන අපිට සටහන් මේ ඒ විදිහට මම කියනවා තමයි එන්නේ. ඔව්. අවසහේතුක චිත්තද රූප කියන්නේ මොකක්ද කියන එක තමයි තුමේද දැනගන්න ඕනේ කියලා කිව්වේ. අවස්ත්‍රය හැමදෙරෙන්න. ඔව්. ඒ කියන්නේ රූප උපදවන චිත්තචෛතසික තියෙනවා. එතකොට අපි කියනවා සහේතුක සිත් නම් තියෙන 47ක් 47න් ඒකාන්තයෙන් රූපණ උපදවන සහේතුක සිත් තියෙනවානේ. හතරක් රූපාවචර විපාක ඊට පස්සේ 43ක් තියෙනවා එන්නේ 43 යම් යම් රූපයක් උපදවනවා නම් අන්නේකට කියන සහේතුක චිත්තචෛසික වලින් උපදින රූප කියලා. එතකොට හේතුක සිත්වලුත් උපදිනවනේ. හේතුක සිත්වලුත් උපදින රූප. එතකොට ඒ වගේනොත් දැන් අපි ඔබ හේතුක සිත්වලින් උපදින රූප අර කියන මේ දෙපස්විඥාණයෙන් පමණයිනේ අනිත් හේතුක සිත් වලින් රූප උපදවීමේ බාධාවක් නැත්නේ අපි ගත්තොත් හේතුක ප්‍රතිසන්දි යුගලේ ගත්තොත් එහෙම ප්‍රතිසන්දි ගන්න වෙලාවේදී යාට පහළ වෙන සිත් ටික බලන්න මේ රූප ටික බලන්න ඊට පස්සේදී චිත්තජ වාසයෙන් පහළ වෙන රූප අපි කියනකෝ දැන් හේතුක ප්‍රතිසන්දි ලාභියක් සුගතියක ඉන්නවා කියලා යාට ඊට පස්සේ වැඩ කරන චිත්ත අපි කියනකෝ භවංග සිත වැඩ කරනවා කියනකෝ ඒ වෙලාවට පහළ වෙන රූප ඔක්කොම චිත්තජ රූප වලට උපකාරලා තියෙන්නේ. ඒ කියන මේ සහේතුක නෑ sorry. හේතුක ප්‍රතිස්තන් සාන්තිරණ සිතනේ. හේතුක සාන්තිරණ සිතෙන්නේ. ආන්නේ නැහැ. ඒක රසන්නේ.